Enjoy 1% merchant commission when you accept LankaPay cards. Contact these banks today. මේ දිනවල අපේ රටේ අර්බුද රාශියක් පැන නැගිලා තියෙනවා. අපි කවුරුත් කතා කරන හැටියට ගෑස් අර්බුදය, තෙල් අර්බුදය, ඊකට ඒකට මුල් වෙච්ච ඩොලර් අර්බුදය නැත්තම් ඩොලර් හිඟය පිළිබඳ අර්බුදය කියන කරුණු රාශියකට අපි අද මැදි වෙලා ඉන්නවා. ලෝකයේ විවිධ රටවලත් මේ පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙලා තියෙනවා. ඒක අපේ රටේ ආර්ථිකයේ ඉදිරි ගමනට ලොකු බාධාවක් වෙනවා. මොකද මෙබඳු ප්‍රශ්න රටක තියෙනවායි කියලා ලෝකයේ අනිත් රටවල් වලට ප්‍රචාරය ගියාම අපි මේ දවස්වල විශේෂයෙන් බලාපොරොත්තු වෙන ආයෝජකයන් අපේ රටට පැමිණීම ඒ පිළිබඳව දක්වන උනන්දුව බොහෝ දුරට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තත්ත්වය අපි ඉතා ඉක්මනින් අවසන් කරගන්න ඕනේ. ඒ පිළිබඳ ප්‍රධානම වගකීම කාර්යය තිබෙන්නේ අපේ වර්තමාන රජයට. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ වගේම රජයේ වගකීම්ටත් මේ කාර්ය ඉතාමත්ම බරපතල ලෙස අවධානයට අරගෙන මම හිතන්නේ එහෙම නැtei කියලා. නමුත් අපි නැවතත් අවධාරණයෙන් මතක් කරනවා මේ කාර්ය වඩාත් අවධානයට අරගෙන ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳන්න කළ හැකි සෑම දෙයක්ම කරන්න ඕනේ. අපට නිදහස ලැබිච්ච දවසේ ඉඳලා අද දක්වාමත් වැරදි වලට යොමු වෙලා තියෙනවා, වැරදි මාර්ගවල ගමන් කරලා තියෙනවා. ඒ වගේම පාලකයන් සෑම දෙනාම කෙතේ වෙතත් පාලකයන් අතර සැලකිය යුතු පිරිසක් රට කිරීම වෙනුවට තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමන් තරවීම සඳහා වැඩ කිරීමට යොමු වෙච්ච දේශපාලකයෝ තමයි අපේ රටේ වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය අද මේ වෙනකොට මේ අවුරුදු 70කට වැඩි කාලයක් තුල වර්ධනය වෙලා තියෙනවා. මේ වර්ධනය වෙච්ච විනාශකාරී තත්ත්වය නිසාත් අපිට මේ වෙලාවේ මේ අපි මේ වැටි ඉන්න තත්ත්වෙන් ඉහළට එන්න බොහොම අමාරුයි. මේ විනාශකාරී තත්ත්වය නිසා තමයි අපි අද ඉන්න දුර්වල තත්ත්වයට අද පත් වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන් ගොඩ එන්න නම් මේ දේශපාලකයන්ගේ තියෙන අලසකම, නායකයන්ගේ තිබෙන දූෂණවලට බර බව, කැමැත්ත, ඒ සියල්ල ජයගෙන කටයුතු කරන්න වර්තමාන ජනාධිපතිතුමා ප්‍රධාන මූලික නායකත්වයේ ක්‍රියා කළ යුතුයි.